අයිබෝවන් අපේ කෘෂිකර්ම අන්තයේදී අපේ ගොවිතැනේදී කාබනික පොහොර යොදා ගැනීම ගැන බොහෝ විට කතා කරනවා කතා කරනවටත් වඩා අපේ ගොවිතැන් කටයුතු වලට අපේ වගාබිම් වලට කාබනික පොහොර යොදා ගත යුතු කාලයක තමයි අපි මේ පසු වෙන්නේ මොනවද කාබනික පොහොර කියන්නේ කොහොමද මේක නිෂ්පාදනය කරන්නේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයක් දක්වා වැඩි කරගන්නට අපිට පුළුවන්ද මේකට ප්‍රමිතිකරණයක් තියෙනවද මෙන්න මේ වගේ කරුණු ගැන ගොවිබිම තරුණළු වැඩසටහනින් ඔබත් එක්ක සාකච්ඡා කරන්නත් අපි කල්පනා කරා අද වැඩසටහනින් කාබනික පොහොර කියන්නේ මොකක්ද කියලා පූර්ව හැඳින්වීමක් දෙන්න තමයි අපි මේ සූදානම් වන්නේ සත්තු පාලනයේදී සත්තු මල මූත්‍ර අපද්‍රව්‍ය මේ සියල්ල කාබනික පොහොර නිෂ්පාදනයේදී අපට ඉතා වැදගත් අමුද්‍රව්‍ය වෙනවා සත්තු අපද්‍රව්‍ය සේම දිරපත් වන භූක අවශේෂ පිදුරු තෘණ කෙසෙල් කඳන් මේවා සියල්ල කොම්පෝස්ට් නිෂ්පාදනයේදී යොදාගත හැකියි වඩාත්ම සුදුසු වෙන්නේ අපි යොදා ගන්න ශාක කොටසු ඒත් එක්කම සත්ව පොහොරත් තට්ටුවෙන් තට්ටුවෙන් තට්ටුවට මාරුවෙන් මාරුවට දාගෙන යනවා නම් තමයි වඩාත් සුදුසු දැන් අපි මේ දාගෙන යන්නේ හතරවෙනි තට්ටුව මෙතන පළවෙනි තට්ටුව විදිහට අපි පිදුරු දැම්මා දෙවෙනි තට්ටුව විදිහට ගොම පොහොර දැම්මා තුන්වෙනි තට්ටුව විදිහට අපේ තනකොළ දැම්මා ඊළඟට අපි කුකුල් පොහොර තමයි දාන්නේ මෙන්න මේ විදිහට සත්ව පොහොරත් ශාක පොහොරත් මාරුවෙන් මාරුවට දාගෙන આવොත් අර කොම්පෝස්ට් ගොඩේ ගුණාත්මකභාවය හොඳ ක්වොලිටි කොම්පෝස්ට් එකක් අපිට හදා ගන්න පුළුවන් මෙලෙස සකස් කරගත් කොම්පෝස්ට් ගොඩක් මාස 3ක පමණ කාලයක් ගත වෙන විට පෙරලිම් වාර 3කදී පමණ දිරපත් වෙනවා ඉතින් අපි කුෂ්කර්ම දෙපාර්තමේන්තුව විදිහට ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාගේම ඉල්ලන්න කැමති මේ විදිහට අපේ කාබනික පොහොර රට රවශ පොහොර අපිම නිෂ්පාදනය කළා රටේ කුෂ්කාර්මික සංවර්ධනයට ඔබගේ දායකත්වය ලබා දෙන්න දිරපත්තු කොම්පෝස්ට් තර්මක වියලි තත්ත්ව යටතේ සල්ලෙඩ කර කාබනික පොහොර නිෂ්පාදනයක් ලෙස සකසා ගත හැකි තුන්වෙනි පෙරලීමෙන් පස්සේ අවසාන වශයෙන් හදපු කොම්පෝස්ට් ටික අපට මේ අරගෙන මේ වගේ පවනේ වියලන්න අවශ්‍ය වෙනවා ඒ වගේ අවස්ථාවකදී අපිට ඇත්තටම මේ සෙවන සහිත ස්ථානයක් තෝරගන්න ඕනේ හිරුවෙලියට වැඩි ආවරණේ වෙන්න දෙන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ තැනක් අපිට සූදානම් කරගන්න පුළුවන්. මේ විදිහට අපි සකස් කරගන්න කොම්පෝස්ට් එක මද පවනේ වේලලා සාමාන්‍යයෙන් 20% ක වගේ තෙතමනයක් තියෙන්න ඕනේ අපිට ඇත්තටම මේක මේ පැක් කරන අවස්ථාව වෙනකොට. ඉතින් අපි ඇත්තට මේක හොයන්න පුළුවන්. මේ වගේ කොම්පෝස්ට් එකක් අරගෙන කැඩිලා යන අවස්ථාව තමයි සාමාන්‍ය සෙතමනේ 20-25 අතර වගේ 25ට අඩු වෙන්න ඕනේ. ඉතින් මෙවැනි අවස්ථාවකදී අපිට පුළුවන් අර වගේ মালටි චොපර් එකකට දාලා මේකේ තියෙන කැට කුඩු කරගන්න. ඊට පස්සේ කුඩු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ තියෙන අපද්‍රව්‍ය ටික හලා ගන්න අවශ්‍ය වෙනවා. ඒකට අර වගේ මිලිමීටර 4 දැල එහෙම නැත්නම් අපි ව්‍යවහාරයේ කියනවා අඟලට කොටු 6 තියෙන දැල. ඒකට දාලා අපිට මේ අර විදිහට මේ කොම්පෝස්ට් ටික හලා ගන්න පුළුවන්. ඒ හලන අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපේ කොම්පෝස්ට් එක හොඳට හැදිලා තියෙනවා නම් අපද්‍රව්‍ය 15% විතර ප්‍රමාණයක් තමයි අයින් කරන්න පුළුවන් අයින් වෙන්න 85%ක්ම හොඳ ප්‍රමිතියෙන් යුක්ත කොම්පෝස්ට් එක යටට අපිට හලාගෙන පැක් කරගන්න පුළුවන් වෙනවා දැන් දැන් භෝග වගාවේදී කාබනික පොහොර භාවිතයට ලොකු උනන්දුවක් දක්වනවා ඒ සැබවින්ම අපට රටට වාසනාවක් ඇත්තරම කාබනික පොහොර ගැන අද ලොකු කතිකාවතක් ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම රටේ විතරක් නෙමෙයි ලෝකෙත් මේ සෞඛ්‍ය තත්ත්වය සහ පරිසරය ගැන ගොඩක් වෙලාවට අද කතා කරනවා දැන් අපේ මේ අවිධිමත් කෘෂි රසායන භාවිතයත් එක්ක අවිධිමත් රසායනික පොහොර භාවිතයත් එක්ක අද පස දුර්වල තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒත් එක්කම ගැටලුකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒත් එක්කම අපේ
भूगत जाले विशेष बोन जाले अद अपीर सुधुभावट पत्लाो नुसुदुस तत्ट पत्लाो ई थिंक मेतन दी मे काबनिक पोहर वल्ट लोक कार्यभार करांड पुलवांग एक पसे गुणात्मे दीवणु करांड अनीक मे परसरेट इवत्न रासायनिक द्रव्य अवम करला शाके भावित कार्यक्षम करांड ट्राइकोडोमा दिडीरेट काबनिक पोहर वल गुणात्मे वेडिकल हकी मे ओब दाकिन्ने ट्राइकोडोमा की दिलीरय मध्यक्त वर्धने के लिए तीनवा ट्राइकोडोमा पेर अटे सुलभ दिलीर वर्ग परसरे उन्नतरंगवा मे दिलीर अभी विद्यागार तत्व अटते गुणने करला वगा करला इट पास मेन मे मध्य मे मध्य अभी पावचकलती बागट तांबू सहल मे मध्य अभी वगा करला इट पास मेक पावचिक कंपोस्ट वाल गुणात्मे वैडिकर इतकोट सामान्य टोन हेकट मे हिंग वर्धने वेच हिंदी दिलीरे वर्धने वेच मध्य किलो एकाक सहनवा मेका हदिच एक निष्पादने करण लद कंपोस्ट गोडकट अब पुलवा मेक हट मे इला इवरला इट पास मेक नवत हो कलवांकरोने मेक बहुम सरल ये परसर हितकामी क्रमवेद्या अब मे ट्राइकोडोमा दाल हद कंपोस्ट पावचिकल तब रासायनिक द्रव्य आवश्यक मे नेमटोडहानि पालने काबलिक पोरवल कंपोस्ट पेलेट होंद व्यापारिक पसुबी मग्गेनिनमा मे तीन कंपोस्ट पेलेट मे का तलु ताक्षणिक अत्तरम मे कंपोस्ट पेलेट वल तीन वेदगत्कम तमाई एकाक अभी लघु प्रमाणक तमाय अड़ु परिमावकट हदलती एतक मेक प्रवाहने पहासुई इलांगट गत्तो अभी दें गोटुकोल वगे कोलेरुलु वगावकट कंपोस्ट कुडु विधियट दैमोत एक कोल उड तेंपत्तेला तीयनवा हबै मेक मे शेष्ट्रेट विसिकरनकोट अर पोलव तुलट हिंदा बहिनवा एतक मेक दिगु कालयक पसे रंदा पावतिनवा एतकोट मेके सामान्य अभी अकट दान प्रमाण एकक वर्गपाल एक दानों ने कंपोस्ट प्रमाण सहन प्रमाण अड़कर गाण पुलवा मेक परसर हितकामी सह पहासु क्रमवेद अभी इसर ताक्षण अनकोट मे वगे निष्पादन तमाइ मे वगावल वोट दंड अवश्यवे උසස් ගුණාත්මක අස්වැන්නකට යාමේදී දියර පුහුර භාවිතය පිළිබඳව ගොවින් දැඩි උනන්දුවක් දක්වනවා. ඔබ මේ දකින්නේ ෆිෂ් ටොනික් එහෙම නැත්නම් මාළු නිස්සාරකය කියන එක. මේක බොහොම සරල ක්‍රමවේදයක් ඇත්තරම අතීතයේ ඉඳලම මේ 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 දියර පුහුර වර්ගය අපේ ගොවි ශිෂ්‍යවල හදලා මේ භාවිතා කරලා තියෙනවා. ඉතින් අපිත් ගොඩක් පරීක්ෂණ කළා මේ සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී අවශ්‍ය වෙන්නේ अपते दान मालू हिमनत्ना मालूंगे इवात करन कोटास हिमनत्ना इतुरुवेच्च मालू वगे देवल अपिता मेकट पाविच्चिकरन पुलुवांग इट अमदरव अपिता मे शुद्रजीवी क्रियाकारिते संधा सक्कर हिमनत्ना सीनी उपास्तरया कवाशे इति विशेषेम अपि दान्ने सक्कर हकुरु अपि गोडक वेलाट कडे अपते दान इवात कियन्ने अर मे होंदम तत्ते नति सक्कर हकुरु मिलदी गन्न पुलुवांग एहेम नत्ना रतु सीनी वगे देयक अपिट मेकट पावचिकरण पुल मेकेदी मालू अपद्रव्य एक्कट मे सक्कर हकुरु हो रदुसीनी एक अनुपात एक्कट एक अनुपात तम पावचिकरण एदेक दाला मे मालू वहन प्रमाणेट अभी मे एक्को सक्कर दियकरगेन अपिट मेकट पावचिकरण पुल हेमनत्ना सक्कर सह मालू एकतु करला मे भाजने दापीट बहलतीयान पुल मूल अभी मे क्रमवेद दिगु विस्तरक सहित विद्रेदीट बलापुर दिर्पत्करांड मेक सरल क्रमया कत्म अकट सागावट अणिकेल सह पलतर वगावट मेकिन पावचकरण पुलवांग सामान्य मे लीटर पनहा लीटर दहायक वगे दियकरला अभीट सती दिखेन दिखट वगे मेक पावचकरण पुल विशेष नाइट्रजन सह पोटासीयम बहुल दीयर पोहरा ඔබ කාබනික පෝරක් ලෙස ගැඩවිලි පණ පෝර පිළිබඳ දන්නවාද? ලෝකයේ විශිෂ්ට පෝරක් කියලා ස්වභාවික පෝරක් කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තටම
මේ කාබනික පොහොර ගැඩවිල් පණුවන් මගින් තමයි කොම්පෝස්ට් බවට පත් වෙලා ගැඩවිල් පණු කොම්පෝස්ට් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේකේ ගුණාත්මය ගැන කතා කළොත් ශාකවල පෝෂකවලට අමතරව මේ ගැඩවිලාගේ ශරීරය නිකුත් කරන හෝමෝන එන්සයිම් වගේ දේවල්, ඒ කියන්නේ ශාක වර්ධනය උත්තේජනය කරන රසායනික ද්‍රව්‍යයන් මේකේ අඩංගු වෙනවා. ඒත් එක්කම මේක ඉතාම සරල ක්‍රමවේදයක්. ඇත්තටම ගත්තොත් කොම්පෝස්ට් ගොඩක් හදන්න අපි ගොඩක් වෙලාවට අපේ ශ්‍රමය වැය කරනවා. අද ශ්‍රමය කියන එක ගැටලුවක්. නමුත් මේ ගැඩවිල් පණු තාක්ෂණයේදී අපිට ශ්‍රමය අවශ්‍ය වෙන්නේ මේ ගොඩ ගහන්න සහ ආපහු මේක එකතු කරන්න විතරයි. ඉතුරු ඔක්කොම වැඩටි කරන්නේ මේ ස්වභාවික පණුව. මෙයා ඉසිනියා ෆැටිඩා කියන පණු විශේෂයක්. විශේෂයෙන් අපිට මේ ගැඩවිල් පණු කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අවශ්‍යයි මේ අමු ගොම. මේ අමු ගොම තමයි මේ සතාට මේ ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට අපි ලබා දෙන්නේ. ඊට අමතරව මේ අපිට පුළුවන් මේ අපේ පරිසරයේ තියෙන දිරාපත්වන කොළරොඩු ඒත් එක්කම තනකොළ අතුගාලා දාන එකතු කරන දේවල් කුස්සි අයින් කරන අපද්‍රව්‍ය මේ හැම දෙයක්ම එකතු කරලා මේ කොම්පෝස්ට් එක හදාගන්න. ඉතින් කොම්පෝස්ට් පොර කාබනික පොර නිෂ්පාදනයේදී හොඳ ව්‍යාපාරයක්. රටේ අවශ්‍යතාවයට පරිසර හිතකාමී නිෂ්පාදනයක් කිරීම තුළ අපි ලබන ආත්ම තෘප්තිය සුළුවෙන් දැකිය නොහැකි. රටට අවශ්‍ය කාබනික පොහොර ගුණාත්මකව සකසන මෙවන් ආයතන වඩාත් කාලෝචිතයි. මට කොම්පෝස්ට් ගැන කතා කරනකොට මගේ මතකයට එන්නේ අපිට හම්බෙන හිරු කිරණත් අපේ අම්මගෙන් හම්බෙන මාතෘ සෙනෙහසත් පාසලෙන් හම්බෙන විද්‍යාත්මක දැනුමත් කියන දේ. මට කොම්පෝස්ට් දැනෙන්නේම මේ හිරු කිරණත් පාසලේ දැනුමත් අතර මවගේ සෙනෙහස වගේ තමයි මට මේ කොම්පෝස්ට් ව්‍යාපාරයේ දැනෙන්නේ. අද මට දැනෙනවා මේ මහ පොළොව තුල අපිට තිබෙන මොනතරම් වටිනා සම්පතක්ද මේ කොම්පෝස්ට් කියලා. මගේ තේමාව අපේ කුඩා ගෙවත්ත හොඳටම ඇති පෝෂ්‍යදායක කෘෂි ආර්ථිකයක් ගොඩනගා ගන්න. අපේ රටේ කාබනික පොහොර අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා ඔබටත් දායක විය හැකි. ඒ තුලින් සෞභාග්‍යමත් රටක් දේශයක් අපිට නිර්මාණය කළ හැකි. අපි භාවිතා කරන නිෂ්පාදනය කරන කාබනික පොහොර නිසි ගුණාත්මයෙන් යුක්තව නිවැරදි ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කරන්නට භාවිතා කරන්නට වග බලා ගන්නට ඕන. ඉතින් කොහොමද නිවැරදිව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේ? නොයසෙනම් විවිධ කාබනික පොහොර කොහොමද නිෂ්පාදනය කරන්නේ කියලා අපි ඔබට ඉදිරි වැඩසටහන්වලදී දැනුම්වත් කරනවා. ඉතින් කාගින්ද ඔබ උපදෙස් ලබා ගන්නට ඕන මේ විදිය කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කරනවා නම්? නොයසෙනම් ව්‍යාපාරයක් දක්වා ඔබ දියුණු කර ගන්නට අදහස් කරනවා නම් කාබනික පොහොර නිෂ්පාදනය, ඒ සඳහා ඔබ උදව් ලබා ගත යුත්තේ කාගින්ද කියලා අපි මේ වැඩසටහන්වලදී ඔබව දැනුම්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යලිත් ලබන සතියේ ඔබ හමුවෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.